ආදරණීය මව්වරුන් පියවරුන්ගේ සුපිරි 50 දෙනාගේ වටේ තවත් සුවිශේෂී දවසක් තමයි අපි මේ විදියට ආරම්භ කරන්න සූදානම් වන්නේ. මේ ශ්‍රී ලාංකේය දෙටු පරපුර වෙනුවෙන් නිර්මාණය වූ එකම සහ ප්‍රථම රියැලිටි උත්කර්ෂය සම්පත් සංහිඳ දරණ 60 plus season 5. आदरणीय मौवरुण पियवरुण सूदानवे गायन कौशल्यालापुर ආදරණීය මව්වරුන් පියවරුන් විනිශ්චයට ලක් කරන සුපුරුදු පරිදි අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. සංගීත ලෝකයේ ජයකොඩි නම් වූ ඔහු විශාරද එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයා ආයිබෝවන් කියලා පිළිගන්නවා. එගෙම සංගීත සනුහරයක හරය ගත්ත ඇය විශාරද සෙව්වන්දි රණතුංග මහත්මිය ආයිබෝවන්. රස උණු උණුවේ බෙදෙන ඔහු ජනප්‍රිය ගායක එවැගේම සංගීත අධ්‍යක්ෂ ලහිරු පෙරේර මහත්මයා ආයිබෝවන්. කොහොමද තත්ත්වය කියලා මම දැනගන්න කැමතියි දැන් සෑහෙන ප්‍රතිචාර ලැබෙනවද කොහොමද තත්ත්වය ලහිරු ඔව් ඇත්තටම මේ හරි පොසිටිව් ලෙවල් තමයි හම්බෙන්නේ මොකද අපි මෙතන හැම වෙලාවෙම කිසිම ප්‍රශ්නක හිටියේ නැහනේ ඔක්කොම හරි ලස්සනට බටර් වගේ හරි ආසාවෙන් මේ වැඩේ කරගෙන යනවනේ ඒකින්ද කමෙන්ට්ස් උත් බටර් වගේ හරි ලස්සනට සෙමන්දි මහත්මිය මම දැනගන්න කැමතියි දැන් මව්වරුන් පියවරුන් එක්ක මේ ගත කරන කාලෙත් එක්ක मगे जीवित मंग हरिम सुंदर गतकमें गतकर्ण काले देरना 60 प्लस हरिम सतुटीन तमय काले प्रतिचार මේ 60 plus සඳහා සහභාගී වෙන්න උනන්දුවෙන් හිටපු අයත් මේක නරඹන්න උනන්දුවෙන් හිටපු අයත් එකසේ ප්‍රශංසා කරනවා දෙරණට මේක නැවත වාරයක් ඒ අය හා සමීප සතුටුයි හරි ඒ ප්‍රශංසා ඒ එකයිම් සියල්ලත් එක්ක අපි සූදානම් අද දවසේත් අපේ සුපුරුදු පරිදි වැඩසටහන ආරම්භ කරන්න අපේ ආදරණීය දෙමව්පියන්ට සංගීත දායකත්වය දක්වන්නේ ඔබ ආදරය කරන අපි ආදරය කරන රොකී ප්‍රමුඛ අසනී වාද්‍ය වෘන්දය ඔබ වත් ඉතාමත් ගෞරවණීයව පිළිගන්න අතර අපි ලෑස්ති වෙන්නේ නිකවරට පැත්තේ අපේ ආදරණීය අම්මා කෙනෙක්ට මේ පැත්තට ගොඩ වෙන්න අවස්ථාව දෙන්න මේ JPA කුමාරි හාමි මහත්මිය
පොඩි ප්‍රශ්නයක් අහන්නද? අහන්න මිතර. ලිටල් ස්ටාර් යන්න ඕනකමක් තිබ්බ අම්මා මොකටද ආවේ 60 plus. ඒ කාලෙත් මේවගේ වැඩසටහන් තිබෙන්නේ නැහැ. නේ මම මම නේ නේ මම කියන්නේ අම්මා දිහා බලන් නැතුව කවුරු හරි හඳ විතරක් අහන් හිටියොත් අනිවාර්යෙන් හිතන්නේ අටෙන් පාල ගායනාංශ නියෝජනය ගැන ලිටල් ස්ටාර් තරුවක් කියලා. සන්තෝෂයි. මං හරිනේද සේවන්දි මහත්මිය? ඔව්. කොහමද ජවය? ජවය ආයි තින්. ඉතින් අම්මා අර මල් හිනානේ සින්දුව නේද? ඔව්. පොඩ්ඩක් hina වෙලා කිව්වා නම් මල් hinaවක්ම වෙයි ගීතය නේද? හරියට වේදිකාවට තාම නොහුරුයි නේ. ඒක තමයි නේද? එමුණාට. ඔව් ඒක බලන්න hina වෙලා ලස්සනට. ඇත්තටම අම්මා හරිම ලස්සනයි ගායනය. අපිට විඳින්න පුළුවන් ගායනයක් අම්මා ඉදිරිපත් කරා. ඒ වගේම කියන්න ඕනේ ওই ගීතයේ ගොඩාක් ඉහළ ස්වරවලට ගමන් කරන ගීතය හරිම පහසුවෙන් අම්මගේ හඬ ඉබේම අර ගලාගෙන ගියා ඒ හඬ. අපි ගොඩාක් රස වින්දා. සුබ පතනවා අම්මට. එඩිට් සර්. ඔව් මේ කුමාරිහාමි महात्म्य इतामत हुंद गायन किदिरिपत कले ओबतुमी गे हंड हरिम लस्सनाई हरिम मिहिरी अंजलिं गुणतिलक महात्म्य गे कट्ट हंड निकां सीनु वागे लता वाल पोल नोन लागे नेद सुजाता अत्तनायक महात्म्य लागे तिंग एक ए वागे मे मोन कट्ट हंड दमं कीवे आवट बहुम स्तूति मुकद मे ओयवागे टैलेंट्स ओयवागे दक्षता त्यागणी नतु मेक इद्रिपत्करंड ओने किला इसल्ला आपु सितुविल्लट स्तूति वंद वेनवा मुकद ओयाला हिंदा अम्मला तातला हिंदा अपि गोडाक सतुरु वेनवा ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ඔබ ඔයාගේ මේ ගායනය අහලා අැත්තම කිව්වොත් එහෙම මම හිතන්නේ මේ ලංකාවේ සියලුම දෙනා සතුටු වෙන්න ඇති. ඉතින් අපේ විනිශ්චය මණ්ඩලයේ අක්කයි අපේ මාමයි කිව්වා ඔබතුමියගේ ගායනය. ඉතින් මාත් කියන්නේ එච්චරයි. හරිම ලස්සනට ප්‍රොෆෙෂනල් විදිහටම වැඩේ කළා. ඉතින් ජයන් ජයම වේවා කියලා මම ප්‍රාර්ථනා කරා. බොහොම ස්තුතියි. අම්මේ කුමාරියාමේ අම්මේ දැන් කොහිම හරි වෙලාවක අපි මේ වෙයි කියලා හිතමු. 60 plus season 5 කිරුලා අම්මට හම්බුනොත් දිනා ගන්න පුළුවන් කමක් ලැබුණොත් අම්මා ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? මට ඉන්න මොනබුරු මිනිබිරු 6 දිනි. ඒ ඇයිට යමක් ලැබුණොත් කරන්න පුළුවන් වුණොත් ඉතින් එයාගේ ගිරීම කඩුවු තුල මම උදව් කරනවා. දැන්පත් මට පුළුවන් විදිහට කරනවා. මගේ අනාගත ඒ අර ගායනා කිරීමේ හැකියාවක් එමෙ තියෙනවා. ඒ අයගේ ඒ දැන් ඉගෙනීම වඩා දියුණු කරගන්න මම යට උදව් කරනවා. බලන්නනේ අපේ කුමාරියාමේ අම්මා වගේම අනිකුත් අම්මලත් කොච්චර වයවුරුදු වුණත් වයසට ගියත් තාමත් තමන්ගේ දරුවන් පිළිබඳව මුණුපුරන්න පිළිබඳව තමයි හිතන්නේ. තමන්ට වයසට ගිහින් හරි මොන හරි දෙයක් ලැබෙනවා නම් ඒකත් දරුවන්ට මුණුපුරන්ට ලබා දෙන්න තමයි ඔවුන්ගේ හිතේ තියෙන්නේ. ඉතින් ඒ සිතුවිලිම අපි පෝෂණය කරනවා මේ වැඩසටහන එළිය කරනවා. ඉතින් මේ අම්මලගේ සිතුවිලිත් එක්ක අපි සූදානම් 60 plus වේදිකාවට ගොඩ වෙන කීර්ති ඉඳුරු ආරච්චි මහත්මයාගේ පැත්තට.
කල පෙළ ඇදෙන්නේ සුව දෙන කැදැල්ලකයි අත්තටු සැලෙන්නේ රංග දෙන තුරුල්ලකයි පෙම් රළ නැගෙන්නේ සුව දෙන කැදැල්ලකයි ලනගෙන්නේ සුපුන් සඳක් නැගීලා එන විදිරෙන පාලුවේ රිදී ගඟක් ගලාලා පල්ලිඟු පුලින තලාවේ සුපුන් සඳක් නැගී වෘත්තීය මට්ටමේ ගායන කෞශල්‍යයක්ද මන්දත් කියලා හිතුණා. කියන්නේ ගායනය හදාරලා තියෙනවද, සංගීතය හදාරලා තියෙනවද අපේ තාත්තා? නැත්ත වශයෙන්ම මම සංගීතය හදාරලා නැහැ. නමුත් අවුරුදු 10 11 වගේ කාලේ ඉඳලාම සංගීතයට ලැදී හින්දා ගායනයේ පිළිබඳ විශේෂල්මක් තියෙනවා. අද අපේ තාත්තගේ සංගීතයට ලහිරු මාත්මයා කොහොමද කැමතිද? ඉතාමත්ම කැමතියි. ඉතාමත්ම කැමතියි. හරිම कोंडे तीन सुधुपाट कटाने हरिम लाभाल कटाणक तमाइ आवे सह हर कंट्रोल वे कटाणक समहार तेंग वाले वर्सस् वाले समहार प्रश्न तीबुनाट मंगे तात्रा तेरे अभी समहार तेंग वाले समहार चूटी चूटी अड़पा एव पोड़ी एव पोड़ी एव इतरी तन दे वाले मे है भाई अर अर सतुट एक हिते तीन सतुट कटहांडे मूनिंग ए एक्ट के पेवना इति भोम स्तुति ताते लसन सिंधु की मंगिता अब इसर हट हम बुलवांगे मतदान ने ताता गीते तुल जीवात में ए गायने द्रिपत कला की ला इते हिंदा मापिट विंदीन न पुलवांगुना ए गायने ताता जाय पतनो भोम स्तुति से कीर्ति महत्ट मे හොඳ කටහඬක් තියෙනනේ. හොඳ කටහඬක් තියෙනවා. හරිම නිකන් නිකන් වෙල්වට් එකක් වගේ. වෙල්වට් එකක් අත ගන්නකොට තියෙන පොඩි සනීපයක්. ස්තුතියි සර්. ඒ රැගුලත ගෑවත් ඒක දැනෙන්නේ නැති මම දන්න. නේද? කවුරුත් කියලා නැද්ද එහෙම? ඉස්සර නම් කියලා තියෙනස. හරි. නෑ ඇත්තට මේ ඒ වාගේ අර විල්ලුද? විල්ලුද වෙල්වට් ගතිය තියෙන වොයිස් එකේ. बोरुना
හොඳට කළා. බොරු කිව්වත් නේද? දැන් ඒතර තව පොඩිද? සෑවනේ මේ බොරු කිව්ව නේද කියලා. ඇත්ත. කියන්නේ ඇත්ත කියලා බොරු කියලා තමයි තියෙන්නේ. ඇත්තටම බොරු. පොඩි පොඩි දේවල් වැරදුනා කියලා මටත් ඒ මතක් වුණා. ස්තුතියි. ජය වේවා. බොමස්තර ඉස. අපේ තාත්තේ නම් ප්‍රතිඵල බලාපොරොත්තුෙන් තව ටික වෙලාවක් අපිට බලන් ඉන්න වෙනවා. ඔව්. නිවසේ ඉඳන් අපිව බලන ඔබටත් තව ටික වෙලාවක් කොහොම බලන් ඉන්න වෙනවා. මොකද අපි දැන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. කොහොම රැඳිලා ඉන්න මේ සම්පත් සංහිඳ දරණ 60 plus season රාත්තේ නටවල ගත්තම්මෝ ඉතින් අම්මේ අර මෙච්චර වෙලා හිටිය පිළිම වගේ අර ලහිරු මාත්‍රේ පිළිම වගේ හොඳයි යා ඇත්තට මෙලෙක් කරලා මොලොක් කරලා ගත්තා මරු ඉතින් කියන කොහොමද නැටිල්ලත් එක්ක සින්දු ගැතිය මේ සිසිර තාත්තා මගේ තාත්තට ගෙදර කියන්නේ සිසිර සිසිර මුදලාලි තමයි අපේ තාත්තට කියන්නේ ඉතින් මේ ස්ටේජ් එකට එන වෙලාවේ ඉඳලා පර්ෆෝමන්ස් එක ප්‍රැක්ටිස් එකේ ඉඳලා මේ දැන් දක්වා හරිම එනර්ජටික් ඒ එනර්ජි එක විහිදෙනවා ඒක තමයි සාමාන්‍යයෙන් ඒක සාමාන්‍යයෙන් එන්නේ නැති දෙයක් තාත්තේ හැමෝටම ඉතින් ඔබතුමාට ඒක හොඳටම තියෙනවා අනිත් එක මේ රූකාන්ත ගුණතිලක මහත්මයාගේ ගීතයක් නේ කිව්වේ රූකාන්ත ගුණතිලක මහත්මයාගේ කොන්සර්ට් කීයක් බලලා තියෙනවද බලලා තියෙනවද ගොඩක් බලලා තියෙනවා ඒක තමයි
රූකාතුගලදල මහත්මයාගේ තියෙන ඒවම තමයි දාන්නේ. ඒ අංග චරණ ටික හැබැයි කටහඬ එතුමාගේ කටහඬ තමයි තිබුණේ. ඉතින් ඒක සුවිශේෂී කාරණයක්. ඒ කියන්නේ අර හිතේ ඇතුලේ තියෙන මූව්ස් ටික එනවා. ඉන්දියාවේ ඒකට කියන්නේ කවුද? ඉන්දියාවේ රූකාන්තනේ එයා රහමන් කියලා කියන්නේ. ඉතින් ඒ රූකාන්ත මහත්මයාගේ ගීතයක් ඒ විදිහට ඒ එනර්ජි එකක් දෙන්න පුළුවන් වෙච්ච එකට බොහොම ස්තුතියි. ඉදිරියේදී අපි හම්බෙමු. බොහොම ස්තුතියි. අම්මෝ තාත්තා මන්නම් පුදුම බයකින් හිටියේ. මොකද දැන් මේ ටිකට ඩාන්ස් කරලා අපිට මෙහෙම මහන්සි නම් මම ඇත්තටම මගේ අවධානය තිබ්බේ කොච්චර ඩාන්ස් කරා තාත්තට පුදුම බයකින් ඇත්තටම හිටියේ. හරිම සන්තෝසයි ඒ ජවයට එනර්ජි එකට තාත්තා මුළු ගීතේ පුරාම එනර්ජි එක රඳවගෙන තාත්තා ගායන ඉදිරිපත් කරා. හරිම සන්තෝසයි. අපි ගොඩාක් වින්ද තාත්තගේ ගායනය සුබපතනවා. මට මැවුනේ සිසිර ප්‍රනාන්ද මහත්තයාගෙන් තරුණ ජවයක්, තරුණ හඬක්. ඔබතුමා උච්චාරණය කළේ සමහර තැන්වල අර නූතන මේ නූතන දරුවෝ උච්චාරණය කරන ස්ටයිල් එක ඒක හොඳයි. ඉතින් එහෙම තමයි සම්මිශ්‍රණය කරන්න ඕනේ. ඔබතුමාට ඉතින් ආය කවද්ද මේ පැත්තේ එන්නේ? සර්ලා කියන දවසක තමයි ඉතින් තමයි එන්නේ. හොඳයි, ජය වේවා. දොවිස්සිස සිසිර තාත්තේ එනං අපි බලමු ප්‍රතිඵලය කොහොම වේද කියලා. අපේ සිසිර තාත්තා වගේත් ඔබටත් මේ වගේ වයසේදී මේ වගේ එනර්ජි එකක් නැත්තම් මේ වගේ ශක්තියක් එක්ක ජීවත් වෙන්න අවශ්‍යයි නම් කරන්න තියෙන සම්පත් බැංකුවේ සම්පත් සංහිඳ සේවයක පටන් ගන්න එක. මොකද මාසෙකට දෙවතාවක් පොලිය දෙන ලංකාව එක්කම ජේෂ්ඨ ඉතුරුම් ගිනුම. ඒ වගේද වසරකට රුපියල් මිලියන 150කට අධික නොමිලේ වෛද්‍ය ප්‍රතිකාරත් ලබා දෙන එකම ඉතුරුම් ගිනුම. එනිසා අනිවාර්යෙන්ම සම්පත් සංහිඳ සේවය ඉතුරුම් ගිනුමක් අපේ ජේෂ්ඨ පුරවැසි ඔබත් ආරම්භ කරන්න කියන ඉල්ලීමත් එක්ක මේ මතක් කිරීමත් එක්ක අපි ලෑස්ති වෙන්නේ කැටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරු නැවතත් ඔබ මුණ ගැහෙනවා මේ සම්පත් සංහිඳ දරණ 60 plus season 5. Put
ආයි බෝ වේවා මේ සෑහෙන්න දැනුණා අම්මා චුට්ටක් මෙහෙට එමු අපි හා අම්මට ඔය අත්දැකීම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවනේ අපේ ජීවිතේනේ ඔව් පුතේ එදා අම්මට මොකද ඇත්තටම හිතුනේ දුකයි සතුටයි දෙකම ඇති උඩ ඇත්තටම තමන්ගේ දරුවව මොන්ඩිසෝරි නැත්තම් පෙරපාසලට දාලා අම්මා එද්දි අම්මා මොනවද කල්පනා කර කර ආවේ දුකයි දාලෙන්න මමත් අඬන්න ආවි පුතේ මෙතන අපේ විනිශ්චය මණ්ඩලයේ තුන්දෙනාම නැත්නම් අපේ ආදරණීය මිනිස්සුරුන් තිදෙනාම මේ අත්දැකීමට මුහුණ දීලා තියෙනවා මම කැමති දැනගන්න මේ වර කල්පනාවක හිටියේ සින්දු අතරතුර රයිල් මහත්මයා ඔබතුමා ඔව් ඉතාලම සංවේදී අම්මේ මොකද මේ වෙලාවේ මම ආස්ථාවක් කරගන්නවා අම්මේ මේ මගේ අම්මවයි මගේ අක්කවයි මගේ වයිෆයි මතක් කරන්න තුන්දෙනාම අම්මලා ඉතින් ඒ තුන්දෙනාම මට මගේ පුතාලා හම්බුණාම තමයි මට තේරුනේ ඇත්තටම මොකද්ද අම්මගේ චැලෙන්ජ් එක කියන එක. ඉතින් මේක මේ කතන්දර ඔක්කොම කියන්නේ අම්මගේ ගායනය ඉතාම සංවේදී හින්දා. මේ සිටුේෂන් එකට ලියපු පළවෙනි සහ එකම සින්දුව මං හිතන්නේ මේ සිටුේෂන් එක අල්ලලා ලියපු. ඒ කියන්නේ තමන්ගේ පුතාව ඉස්කෝලේට දාන්න යනකොට ඒ ඇති වෙන දුක සහ සතුට ගැන. ඉතින් අම්මේ ඔයාගේ ඒ ගායනය අපි සියලු දෙනාම ඇත්තටම කිව්වොත් එහෙම හරි භාවනාවකට යවුවා වගේ. මොකද අපිට භාවනා කරන්න පටන් ගන්න හොඳම තැන අපේ අම්මා. අම්මා ගැන හිතන එක තමයි අපිට භාවනා කරන්න පටන් ගන්න භාවනාව දන්නේ නැති කට්ටියට ඉන්නවා නම් ඉස්සෙල්ලාම අම්මට ආදරය කරන්න. එතනින් පටන් ගත්තා නම් මේ ඔක්කොම ප්‍රශ්න ඔය කිසිම දෙයක් නැහැ. ඉතින් අම්මේ එච්චරට ලස්සනයි බොහොම ස්තුතියි අම්මා ගැන මතක් කරලා දුන්නට බොහොම ස්තුතියි අපි මේ මට්ටමට ගෙනිච්චට මේ වේදිකාව අර අපේ කවුද සිසිර තාත්තා ගෙනාපු එනර්ජටික් ගතිය ඒක මරු ඊට පස්සේ මේ වගේ සංවේදී තැනකට ගෙනිච්චට බොහොමත්ම ස්තුතියි අම්මේ ඉස්සරහට දිගටම අපිත් එක්ක තව ඉස්සරහට යන්න පුළුවන් වෙයි බොහොම ස්තුතියි සෙවන්දි මහත්මිය මං හිතන්නේ දැන් අම්මගේ භූමිකාව කරන නිසා මේ අත්දැකීම ඔබට ඇති මටත් ඉන්නානේ පුතේ දුවෙකුත් ඉන්නා ලොකු දුවේ මේ අම්මා කියපු ගීතේ තියෙන හැම දෙම මට නිකන් චිත්‍රයක් වගේ අර මැවිලා පෙවුනා මොකද මම වින්දා ඒක ඇත්තටම මොකද ජීවිතේ අර මා තනිකල මොහොතේ කිව්වේ ඒ තනිකම දැනුණා මට දුව එතකොට ඉස්කෝලේ යනවා පුතා එක තමයි මම ගොඩක් කාලවට කාලය ගත කරේ ඊට පස්සේ පුතත් ඉස්කෝලේ යන පටන් ගත්තම පුදුමාකාර තනිකමක් දැනුණා ජීවිතේ ඉතින් ඇත්තටම මේ ගීතේ අම්මගේ ගායනය තදින්ම දැනුණා ඒ තියෙන වචන වලට අම්මා පණක් දුන්නා කතාව වගේ මට මැවිලා මගේ අතීතේ මට සිහිපත් වුණා ඉතින් අම්මට ගොඩක් පිං ඒ ගීතය ඒ විදිහට අපිට දැනෙන්න ගායනා කරාට අපේ අතීතය මතක් වෙන්න අපිට විතරක් නෙමෙයි මං හිතන්නේ මේ ගීතය අහගෙන හිටපු හැම කෙනෙක්ටම දරුවෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ටම දැනෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා සහ පුතුන්ට පුතුන්ට ඔව් වඩාක් ස්තුතියි එඩිට් සර් ඉතින් ඔබතුමියත් මේ ගීතය බොහොම ආදරෙන් තුරුළු කරගෙන ඒ නිර්මාණය මේ 60 plus වේදිකාවට ගොඩ වුණේ. ඒ ඔබතුමියට ස්තුතියි. හොඳයි ගායනය හොඳයි. වෙන කිව යුතු දෙයක් නැත. ගොඩක් ස්තුතියි සර්. අපි බලමු ඇත්තටම අන්තිමට මොකද කිව්වේ කියලා. එකට තව පුංචි වෙලාවකම මම බලන් ඉන්නේනවා ඔබත් ඔහොම වරඳලා ඉන්න අපි කෙටි විරාමයක් කරන් එන්නම් මේ ශ්‍රී ලාංකේය දෙටු පරපුර වලින් නිර්මාණය වෙච්ච එකම සහ ප්‍රථම රියැලිටි උත්කර්ෂය සම්පත් සංහිඳ දරණ 60 plus සීසන් 5
ඉනෙහින්නේ ඇහෙනවනම් හිත හඳන තරම් කිසිවෙකු නැලො ඉනෙහින්නේ ඇහෙනවනම් හිත හඳන තරම් කිසිවෙකු නැලො ඉනෙහින්නේ පෙර දින රජ දුරක උන්නේ අද මා මහ මග සැතපෙන්නේ ඇහෙනවනම් හිත හඳන තරම් කිසිවෙකු නැ ලොව ඉනැහෙන්නේ පැතුම් සුළඟට මුසුවේ මියුරු වදන් කඳුලේ ගොළුවේ පතන පැතුම් සුළඟට මුසුවේ මියුරු වදන් කඳුලේ ගොළුවේ සතුට උපන් හැම දින වෙලලේ ඇහෙනවනම් හිත හඳන තරම් කිසිවෙකු නැ ලොව ඉනැහෙන්නේ ඇහෙනවනම් හිත හඳන තරම් කිසිවෙකු නැ ලොව ඉනැහෙන්නේ සේකර තාත්තගේ හිත එච්චරට මඬනවාද? මම දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ දුකක් නැතුවද ජීවත් වෙන්නේ? දුකක් නැහැ. දුකක් නැහැ. ආ ඉතින් එහෙම තමයි ඉන්න ඕනේ. ඉන්න ටිකේ ඉන්න. ඉන්න ටිකේ? හොඳින් ඉන්න. ආ ඉතින් මේ ඉන්න ටිකේ හොඳට ඉඳිලා කියලා කියන්නේ ඒකනේ. මේ හෙඩ්ස් කොහොමද අපේ ඔබේ සේකර තාත්තගේ තත්ත්වය හද? හිත හැඬුවට හඬ හඬන්නේ නැහැ. හරි ලස්සනයි. හරිම ඉතින් නිහඬව නේද? නිහඬව බොහොම නිසලව. නිසලව නිහඬව බොහොම සංවරව තමයි මේ ගීතය ඉදිරිපත් කළේ.
ඉතින් මේ හරිම රසවත් ඒ ගායනී තියන අර සූක්ෂම අංග ඔබතුමාගේ කටහඬේ තියෙනවා අර ජෝති කෑලි වලත් තියෙනවනේ ඒවත් තියෙනවා ඒකේ නේද ඒවත් තියෙනවා ඉතින් මේ ආසයි සුබපතනවා ඔබතුමාට ජය වේවා මේ තමයි තාත්තගේ විදිය ඉන්නේ කොහොමද පවිත්‍ර මම මුලින් හිතේ මම හිතේ ජාතික ගී කියන්න ඇවිල්ලා වගේ කියලා මුලින් හිතේ ඉන්නේ කොහොමද ඉන්නේ හරීම අර නිසල් මන්ව නිකන් ඉන්නවා කුත් දන්නේ නැහැ වගේ හැබැයි මෙතනට ඇවිල්ලා මයික් එක අතට ගත්තට පස්සේ කොහොමද වැඩ හරිම ලස්සනයි තාත්තා ගොඩක් රසවින්ද තාත්තගේ ගායනය හැමදාමත් වගේ තාත්තා විතින් අපි හොඳට දන්නවා ඇත්තටම සන්තෝසයි ලොකු තාත්තගේ මොකද කියන්නේ වර්ධනයක් තියෙනවා ගායනේ සන්තෝසයි ඒකට සින්දු කැලලක් තියෙනවා මොකද ගිය පාරක් දුන්න වැටේ මේ පාරක් දෙනවා වැටේ ඔබේ සේකර තාත්තා සතුටෙන් ඉන්නේ තවත් සතුට වෙන්න පුළුවන් විදිය දෙයක් තමයි අද උනේ ඒ කියන්නේ ආ අපි හැමදෙනාමත් සතුට කරලා ඔයත් සතුට වෙලා අය මෙහෙම දේවල් කොහෙද තියෙන්නේ ඈ මෙහෙම දේවල් කොහෙද තියෙන්නේ හරිම නිසලව කෙලින් ඉඳලා සින්දුවක් කියලා තමන් විඳලා අනිත් කට්ටේටත් විඳින්න සලස්සලා හරිම සතුටෙන් ඉන්න මිනිහෙක් කියලා කියන්නේ හරිම සාර්ථක මිනිහෙක් තාත්තේ ඉතින් ඒ සාර්ථකත්වය දැනෙනවා ඉතින් ඉස්සරහට අපි හම්බෙමු ජය වේවා බොහොම ස්තුතියි ඔබේසේකර තාත්තේ දැන් ඉතින් ප්‍රතිඵලේ නේද බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔව්. ඈ? ඔව්. කොහමද හද ගැස්පද? දැන් නැහැ. දැන් නැහැ. ඒකේ කලින් තිබ්බා. පොඩි බයක් තියෙනවා. පොඩි බයක් කියම තිබිලා තියෙනවා තාත්තට. කමන්නේ. තව පොඩ්ඩකින් හද ගැස්ම ආයෙ එන්න පටන් ගන්නවා. පොඩි වෙලාවක් ඉන්න ඕනේ. ඔබත් ඔහොම වෙන්න අපි ප්‍රතිඵල අරගෙන ඉක්මනටම ඔබ මුණ ගෑනවා. අවසන් 40 දෙනාගේ වටේ නියෝජනය කරන්නද දවසේ වාසනාවන්ත වන්නේ අම්මල කවුරුන්ද තාත්තල කවුරුන්ද කියලා වෙල බලන්නයි මේ ලෑස්තිය ප්‍රතිඵල මා සතුව තියෙනවා අපි බලන්න ලෑස්ති වෙන්නේ අද දවසේ වැඩිම ලකුණු අරගෙන මුලින්ම ඉදිරියට යන අපේ ජේෂ්ඨ පරපුර නියෝජනය කරන අම්මද තාත්තද කියලා බලමු අතේ මෙන්න සිසිර ප්‍රනාන්දු අපේ තාත්තා තමයි මුලින්ම අද දවසේ වැඩිම ලකුණු හිමි කරගෙන අවසන් 40 දෙනාගේ වටේ නියෝජනය කරන්න වාසනාවන්ත වන්නේ අංගනාමෝ ගීතේලිවා තාලේ තනුවා සීනෙන් අටකීවා ඔබ මාගේ විනනතුරුව කවුරුන්ද අද දවසේ දෙවනියට වැඩිම ලකුණු හිමි කරගෙන තියෙන්නේ අපි බලමු පත්මා රංජනී අපේ ආදරණීය අම්මයි දෙවනියට වැඩිම ලකුණු හිමි කරගෙන තියෙන්නේ සුබපතුම් මම්මේ ඉංචි පුතා මගේ කිස්න් කුලීකි මුල්ම දවස ආද වේ මුල්ම දවස ගම්මයි තාත්තලා දෙන්න හැමෝගෙම බලාපොරොත්තුව අවසන් 40 දෙනාගේ වටේ නියෝජනය කිරීම බලමු අද දවසේ තුන්වෙනියට වැඩිම ලකුණු වරන් තියෙන්නේ කවුරුන්ද කියලා. JPA කුමාරි හාමි මහත්මියයි අපේ ආදරණීය අම්මයි ඊළඟට වාසනාවන්ත වන්නේ අවසන් 40 දෙනාගේ වටය නියෝජනය කිරීමට. බලමු අද දවසේ ඉදිරියට යනවද ඉවත්ව යන්න සිද්ධ වෙනවද මේ ආදරණීය තාත්තලා දෙදෙනාට බලන්නයි සූදානම කවුරුන්ද ඊළඟට අවසන් 40 දෙනාගේ වටය නියෝජනය කරන්නේ
නන්දසේන ඔබේසේකර අපේ ආදරණීය තාත්තයි නියෝජනය කරන්නේ ඊළඟ වටේ සඳහා එහෙනවනම් හිත හඳන තරම් කිසිවෙකු නැලෝ ඉනහින්නේ දන්න තාත්තා හිතන්නේ තාත්තා ඉවත් වුණා කියලාද? මම දන්නවා ආදරණීය තාත්තේ සතුටින් බාර ගන්න සූදානම් කියලා. හැබැයි අපි බලමු ප්‍රතිඵලය මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් තාත්තේ ඔබත් වාසනාවන්තයි අවසන් 40 දෙනාගේ වටේ නියෝජනය කරන්න. ජය වේවා කියලා තාත්තට ප්‍රාර්ථනා කරනවා. අපි අවසන් 40 දෙනාගේ වටේන් මුණ ගැහෙමු. සුපුන් සඳක් නැගීලා කිරිදවනම ආරුවේ සුපුරුදු තත්ත්වේ ඔබට තේරුම් ගන්න පුළුවන්නේ එදා දවසේ වැඩිපුරම දක්ෂතා දක්වපු පිරිස ඉදිරියට යනවා. ඒ අතර සියල්ලම හිටියොත් ඒ සියල්ලමත් ඉදිරියට යන වාසනාවන්ත වෙනවා. මේයි ස්වභාවය. මේ ස්වභාවයත් එක්ක මේ මතක අද්දකීම් මේ තාත්තලගේ ගායන හැකියාවන් මේ විදින සතුට නිදහස මේ හැම දෙම එක්ක අපි නැවත දවසක ඔබ මුණ ගැහෙන්න සූදානම් සම්පත් සංගීත දෙරණ 60 plus season 5 තුලේ. අදට සමුගෙන යන්නේ සූදානම සුපුරුදු පරිදි අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල. අද දවසේත් අපිට සහයෝගය දැක්වුවා ඔබට මේ විනිසුරුතිමන්ත වෙනවා. ඒ වගේම රොකි ප්‍රමුඛ අසනී සංගීත කණ්ඩායම වාද්‍ය බෘන්දයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සුපුරුදු පරිදි සංගීත දායකත්වයේ වෙනුවෙන් අපි සමුගෙන යන්නේ සූදානම ප්‍රාර්ථනා කරන ඔබට සුබදායි දවසක් මතක තියාගන්න. මේ තමයි ශ්‍රී ලංකාවේ දෙටු පරපුර වෙනුවෙන් නිර්මාණය වූ එකම සහ ප්‍රථම රියලිටි උත්තමාචාරය සම්පත් සංහිඳ දරණ 60 plus season 5.